ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. මානව අයිතීන් යටපත් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කරමින් ධනේශ්වර ශක්තිමත් රාජ්‍යයක් හදන්න ඕනේ. ධනේශ්වර පාලකයන්ට කරගන්න බැරි නම් විදේශ බලවේග ඇතුල් කරගෙන හෝ එසේ කරගත යුතුයි කියන සමාජ මතයක් දැන් ගොඩනගමින් තියෙනවා. අපි ඉස්සරහ තින්නේ අරමුණක් නැතුව විභාගාතීන රටක් ජාතිවාදී අන්තවාදී නිර්මාණ කරගෙන කවුරුත් නෑ අධිරාජ්‍යවාදී. දැන් ඔය කියන ISIS වගේ සංවිධාන පව එක්සත් ජනපදයේ විසින් නිර්මාණය කරපුවා මැද ප්‍රදේශ ගස්තාවර කරලා මැද ප්‍රදේශ තෙල් සම්පත කොල්ල කෑම ටික රින්ගා. අපේ රටවල ඉන්න මෝඩ ජනපති ආණ්ඩු එක්සත් ජනපදයේ නිර්මාණ කරපු අන්තවාදී පරද්දන්න එක්සත් ජනපති උදව් ගන්න ලෑස්තිලයි. උන්ට යුද්ධ වුණ රටවල ඇතුළට මැදිහත් වෙන ජනපති පන්තිය අසාර්ථකභාවයේ අවසානයේදී සංග වෙන්නේ ජාතිවාදී ආගමික අන්තවාදී පිටිපස්සේ. රනිල් වික්‍රමසිංහ ඔහු කියනවා ප්‍රතිස්තස්ත පනත සම්මත කරලා තිබුණා නම් මේක ඇති වෙන්නේ නැහැ. දඩයම් කරන්න ඕන වුණාම නීති හොයන්නේ කිසිදු ආගමික අන්තවාදයකට පන්ති යටත් නෙන්න නොදී කෙලින් සිට ගැනීම තමයි අපි හැම විටම වග කී. මෙම අන්තවාදයේ වර්ධනය වෙන්නේ සැබවින්ම ගත්තු මුස්ලිම් සමාජය තුළ. එනිසා මුස්ලිම් සමාජය තේරුම් ගත යුතු තිබෙනවා මේ කලලය වර්ධනය වෙන්න දෙනවාද මේ කලලය ගබ්සා කරනවාද කියලා. එදිනෙදා පෙන්නුම් කරන සෑම කරුණකින්ම අපිට පෙන්නුම් කරන මේ පාලක පන්ති අසාර්ථක බව. අධ්‍යාපනයේ තිබෙන පාසලෙන් එළි සෞඛ්‍ය දින රෝහලෙන් එළි ප්‍රවාහනයේ තිබෙන තමන් සපයා ගන්න බයිසිකලයක් හෝ කාර් එකක් හෝ තමන් විසින් සපයා ගන්න සිදු වෙයි. වෙනසක් ඕන වෙලා තිබුණා. වෙනසට පිළිතුරු අපි කියලා පිළිගෙන තිබුණ නැති එක ඇත්ත. මේ පාලක පන්තියේ දෙකේම අසාර්ථක බව ඉතා හොඳින් අත්විඳිමින් තිබුණු මොහොතක තමයි මේ වෙනත් කලබැවිල්ලක් අපේ සමාජයම වෙගෙනලා තිබෙන්නේ. බොහෝ අය උත්සාහ කරනවා මේ කලබැවිල්ල තමගේ අසාර්ථක පාලනේ විලිවසා ගැනීමේ සලුව බවට පත් කරගන්න. මේ අතර මේ දිනේ වෙනුවෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද පස්සුරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ජාත්‍යන්තර කම්කරු දිනය ආණ්ඩුව රැස්වීම පවත්වන්න තහනම් කළ තියෙනවා. ආරක්ෂා වෙන්න කියලා භීතිය වපුරලා ඒ භීතිය හරහා මෙරටේ දේශපාලන ක්‍රියාකාරකම් නැවැත්වීම තමයි ආණ්ඩුවේ අරමුණ. අන්තවාදයේ පාවිච්චි කළ ආණ්ඩුවෙන් හදන ගමනට විරෝධය පළ කරන්න තමයි දවසක් මේ උද්ඝෝෂණය පවත්වලා මෙතන රැස්වීම කරන්න.